ඇන්ඩරෝයිඩ් ප්ලේස්ටෝකට ගියානම් අපිට දිනෙන්දින අලුත් ඇප්ස් ගොඩක් බලාගන්න පුළුවන්. මේ ඇප්ස් වලින් ටිකක් විශේෂ සහ ගොඩක් දෙනෙක් යූස් නොකරන ඇප්ස් තුනක් ගැන තමයි අද බලන්න යන්නේ. ඉතින් වීඩියෝ එක බලන කලින් පල්ලා සබ්ස්ක්‍රයිබ් කියලා බටන් එකක් තියෙනවා, ඒක අනිවාර්යයෙන්ම ක්ලික් කරන්න. Hi guys, වා 3D මොඩලින් කරන කෙනෙක්ද? SketchUp හරහා 3D මොඩලින් කරන හැටි දැනගන්න ඕනද? අපහා එක්වන්න SketchUp ශ්‍රී ලංකා channel එක subscribe කරන්න. ලිස්ට් එකේ පළවෙනියට lock my computer. මේ ඇප් එකෙන් අපේ ෆෝන් එකකින්ම අපේ කම්පියුටර් එක lock කරන්න පුළුවන් මෙන්න මේ වගේ. මේ ඇප් එකේ downloading link එක මම පළා description එකේ දාලා තියෙනවා. ඒ link වලින් ගිහිල්ලා මේක download කරලා install කරගන්න. දැන් ඔයාගේ ෆෝන් එකේ hotspot on කරලා computer එකට connect කරගන්න. තව කම්පියුටර් එකටත් software එකක් ඕනේ. ඒකත් පල්ලා description එකේ තියෙන link එකකින් ගිහිල්ලා ඕගොල්ලන්ට download කරගන්න පුළුවන්. දැන් මේ software එක open කරලා මේකේ start service කියන එක click කරන්න. ඒ වගේ මේ app එකේ settings වලට ගිහිල්ලා host address එක දෙන්න ඕනේ. මේක ගන්න computer එකේ network and sharing center වලට ගිහිල්ලා ඔයා connect කරපු wifi එක select කරලා details කියන එකට යන්න. දැන් මෙතන IPv4 කියන එක ඉස්සරහා තියෙන මේ address එක මේ app එකට type කරන්න. පල්ලා port වලට අපි open කරපු software එකේ තියෙන port number එක type කරලා මේකට save කරගන්න. දැන් ඔයාගේ phone එකේ lock button එක click කරාම ඔයාගේ computer එක automatically lock වෙනවා. දෙවෙනියට speed meter කියන app එක. ඔයාගේ bike එකේ හරි car එකේ හරි speed meter එක වැඩ කරන්නේ නැත්නම් හරි ඔයා යන වාහනේ speed එක හරියටම බලාගන්න මේ app එක use කරන්න පුළුවන්. ඇත්තටම මේ app එක ගොඩක් accurate සහ ගොඩක් ප්‍රයෝජනවත්. මේ app එකේ downloading link එක මම පල්ලා description එකේ දාලා තියෙනවා. අන්තිමට අපි බලන්න යන්නේ safe headphone කියන app එක. අපි headphone එකක් දාලා සින්දුවක් අහනකොට කවුරු හරි කතා කරාට අපිට ඇහෙන්නේ නැහැ. මේ app එකෙන් ඒ ප්‍රශ්නෙට විසඳුමක් හොයාගන්න පුළුවන්. මුලින්ම මේ app එක open කරලා safe headphone කියන එක enable කරන්න ඕනේ. අපිට ඕන නම් පිටින් ඇහෙන sound වල volume එක අඩු වැඩි කරගන්න පුළුවන්. ඉතින් මේ app තුනම ගොඩක් ප්‍රයෝජනවත්. හැබැයි ගොඩක් කට්ටිය මේක use කරන්නේ නැහැ. ඔයාටත් පල්ලා description එකේ තියෙන link වලින් ගිහිල්ලා මේ apps තුනම දාගන්න පුළුවන්. ඉතින් මේ apps තුනෙන්ම ඔයාට කැමති app එක මොකක්ද කියලා අනිවාර්යෙන් පල්ලා comment කරන්න. අපේ සිංහල ටෙක් YouTube channel එකට අනිවාර්යෙන්ම subscribe කරන්න. මේ video එක කැමති නම් like කරන්න. ඔයාගේ අලුතෙන් බලන්න share කරන්න. ආයෙත් අපි මේ වගේම video එකක් හම්බෙමු. Peace.